ආයුබෝවන් උදා වනත්තුල ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාට නිරෝගීමත් සුබම සුබ නත්තලක් වේවා යයි ප්‍රාර්ථනා කරමින් අප සූදානම් අපගේ මධ්‍යහන පුවත් විකාශය ආරම්භ කිරීමට මම අංජනා කරුණාරත්න ප්‍රථම නවධානය පුවත් සිරස්තල වෙත සාමේ පණිවිඩය රැගත් ජේසු බිලිඳාගේ උපත සමරන අසිරිමත් නත්තල් දිනය අදයි मेरठ प्रधान देवमेह कार्डिनल लिमियांगे प्रधानत्वेन खंडान शांत सेबेस्टियन देवस्थानेदी सियत नत्तल विशेष वडसरहन मालाव अलावत कामेल माता आसन देवमेदुरे सिट मेरठ आस्वादितीन संख्याव 40000 आसन्नेट हैटन दिक्कोय नगर सभावे लेखांवरया नागरिक मंत्री वरुण अटक एतुलु पिरिसक स्वन निरोधायनेट देन देशेपुवात उदुप सीतलात समग उदा ओ जेसुस क्रिस्तुस वहांसे के उत्पत्ति समरण असरीमात नत्तल दिने अदाय दैडी सौख्य आरक्षित क्रमवेद यटते मेवर नत्तल पिलिकानट सह समरन्नट लोकवासींट सिदुवति बिरवा අදින් වසර 2020කට පෙර අතව බෙත්ලිහිමේ කුඩා ගවලෙනක සිදු වූ ඒ අසිරිමත් සිදුවීම ලොව විප්ලවීය ගමන් මගක ආරම්භය වුණා. ඒ ලෝකයට සාමයේ පණිවුඩය ගෙන ආ ජේසු බිලිඳාගේ උපත සමගින් ඊශ්‍රායලයේ නාසරත්හි විසූ මරියා කන්‍යාවට සහ ජෝසප් යන දෙපළට උපන් මෙම වාසනාවන්ත බිලිඳා ජීසස් යන නාමය ලැබුවේ ගැලවුම් කාර්යය යන අදහසින්. මේ අසිරිමත් දරූපත සිදු වූයේ සීතල දෙසැම්බරේ ගවලෙනක සීතල මීදුම් මතරින් පායා තිබූ ඒ අපූර්ව වල්ගාතරව මේ අසිරිමත් උපත පිළිබඳව ලෝකයට හෙළි කළා. නත්තල හා බැඳුණු සංස්කෘතියද මේ අතර සුවිශේෂීත්වයක් දරනවා. ඒ රටින් රටට වෙනස් වන්නේද ඊට අනන්‍ය වූ පොදු ලක්ෂණ සුරක්ෂිත කරගනිමින්. නත්තල් ගස, නත්තල් සීයා, නත්තල් සුබ පැතුම්පත් සහ නත්තල් කෑම මේසය මේ අතරින් කිහිපයක්. නමුත් නත්තල සැමරිය යුත්තේ එහි ඇති විචිත්‍රත්වයට මෙන්ම එහා බැඳුණු ආධ්‍යාත්මික ගුණාංගයන්ටද මුල් තැන දෙමින්. ඒ වගේම මෙවර නත්තල ඉතාමත් සෞඛ්‍ය ආරක්ෂිතව සමරන මෙන් ලක්වාසී ඔබ සැමගෙන් අපද ඉල්ලා සිටිනවා. මේ අතර උදා වූ නත්තල සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ පෙතුම් පණිවිඩයක් එක් කරමින් සඳහන් කළේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දේශනා කළ සාමයේ ප්‍රේමයේ සුභාරංචිය ලොව පැතිරේවා යන්නයි. නත්තලේ අසිරියෙන් ශ්‍රී ලාංකික මෙන්ම ලෝකවාසී සියලුම ක්‍රිස්තියානි බැතිමතුන්ගේ සෑම නිවසක්ම සෑම හදවතක්ම සාමයෙන් සහ නිරෝගී භාවයෙන් පිරී ඉතිරේවා යයි ප්‍රාර්ථනා කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය නත්තල් දින සුබ පැතුම් පණිවිඩය නිකුත් කර තිබුණා. එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද නත්තල වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ සාමය තේමාව කොටගෙන අනිකාට උදව් කරමින් නත්තල සැමරිය යුතු බවයි. මේ අතර ක්‍රිස්තුන් වහන්සේගේ ඉගැන්වීම සහ බැඳුණු යහ ප්‍රාර්ථනා ඉටුවන සමාජයක් බිහි කිරීමට අදිටන් කරගන්නා දිනේ බවට නත්තල් දිනය පත් කරගන්නා ලෙස දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාද නත්තල් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබුණා. අසිරිමත් නත්තල පිළිගැනීම වෙනුවෙන් සියත සංවිධානය කළ සියත එක් නත්තල් විශේෂ වැඩසටහන් මාලාව හලාවත කාම්පීල මාතා ආසන දෙව්මෙදුරේ සිට ඔබට දිලින කිරීමට අප කටයුතු කළා. එමෙන්ම ප්‍රධාන දේවමෙහිය කඳාන ශාන්ත සෙබස්තියන් දෙව්මෙදුරේදී පැවැත්ුණේ කොළඹ අගරදුගුරු කාඩ්නල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මෙවර ප්‍රධාන නත්තල් දේවමෙහ කොළඹ අගරදුගුරු කාඩිනල් මැල්කම් රජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඒ රාත්‍රියේ 11:45ට කඳාන ශාන්ත සෙබස්තියන් දෙව්මෙදුරේදී පැවැත්වුණා.
අවස්ථාවේදී අපි අපේ හදවත ආදරේ ප්‍රේමේ සාමයේ හැඟීම් වලින් පුරවා ගන්න. අපගේ දේශයට ආදරය කරමු. අපගේ දේශය වෙනුවෙන් යාඥා කරමු. එලෙසම COVID-19 වසංගතය නිසා පීඩාවට පත්වී සිටින පීඩාවට පත්විය හැකි සියලු දෙනා වෙනුවෙන් යාඥා කරමු. අපගේ දේශයත් මුළු ලෝකයත් මේ ව්‍යසනයෙන් බේරා දෙන ලෙස දෙවියන් වහන්සේට කන්නලව් කරමු. එමෙන්ම මෙවර සියත විශේෂ නත්තල් වැඩසටහන අප ඔබ වෙත ගෙනෙනු ලැබුවේ හලාවත කාමීල් මාතා ආසන දෙව්මෙතුරේ සිටයි. අද ඉතාමත්ම පින් බර දිනයක් ලෝකවාසී කිතුරු ජනතාවට ඒ වගේම ලෝකවාසී සිළුම ජනතාවට ලෝ ගැලුම් කරවානන් වන ජේසු සමිඳුන්ගේ උපත සිහිපත් කරන පින් බර දවසනි. අද දවසෙත් ඒ වගේම ඉදිරියේදීත් සිළු දෙනා මත නොඅඩුව ගලාගෙන එන්නට කියලා සිතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දෙවි සමිඳුන් අපි යදිමු අප වෙනුවෙනුත් ඒ වගේම අපේ රට ලෝකේ වෙනුවෙනුත් විශේෂයෙන්ම අප මුහුණ පා සිටින මේ අවදානම් තත්ත්වෙන් අප මුදා ගන්න කියලා. සකල ගෞරවයත් මහිමයත් සදාටම අත්වේවා. ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලවයි. Thank you.
COVID-19 වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් අතුරින් පුද්ගලයන් 30,568 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා. ඊයේ දින වාර්තා වූ නව රෝගීන් 592 දෙනාද සමගින් මෙරට සමස්ත COVID රෝගීන්ගේ සංඛ්‍යාව 40,000 සීමාව ආසන්නයට පැමිණ ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. මේ අතර මාතර දික්වැල්ල යෝනකපුර නැගෙනහිර හා බටහිර ප්‍රදේශ අදදහවල් 12 සිට වහා මුහුදකලා කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. COVID-19 වෛරසය ආසාදනය වී සිදු වූ තවත් මරණයක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID ආසාදිත මරණ සංඛ්‍යාව 185 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ අගලපත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60ක පිරිමි පුද්ගලයෙක්. ඔහු පසුගිය 20 වනදා පිඹුර මූලික රෝහලට ඇතුළත් කරන විට මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. හැටන් දික්කොය නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවයි ඊයේ දින තහවුරු වුණේ. අදාළ නාගරික මන්ත්‍රීවරයා ඉකුත් 19 වනදා උපන්දින සාදයකට සහභාගී වී ඇති අතර ඒ හේතුවෙන් හැටන් දික්කොය නගර සභාවේ ලේකම්වරයා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් 8 දෙනෙක් සහ මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් සොයා නිරෝධායනය සඳහා යොමු කිරීමට කටයුතු කළ බවයි හැටන් දික්කොය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක රාමයා බාලකෘෂ්ණන් මහතා සඳහන් කළේ. මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 592 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඒ අතුරින් 588 දෙනෙකු දේශීයව හඳුනාගත් ආසාදිතින් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඉන් වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 245, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 140ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 66ක් වාර්තා වී ඇති අතර ඉතිරි ආසාදිතින් 137 දෙනා දිවයිනේ සෙසු ත්‍රිකවලින් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 39,231 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. සමස්ත රෝගීන් අතුරින් සුවය ලැබූ පුද්ගලින් සංඛ්‍යාව 30,568. මේ අතර පවතින වසංගත තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශයන්හි රැඳී සිටි පිරිසක් අද අලුයම දිවයිනට පැමිණියා. සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශයේ මින්නිමවට පත් වෙනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත යලිත් හමුවෙමු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.